පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් සිදු කරනු ලැබූ අක්‍රමිකතා ඇතුළත් විගණන වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. විෂන්කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන්කයා එකක්. එම වාර්තාවට අනුව වීසා ලබා ගැනීමේදී අක්‍රමිකතා රැසක් සිදු වී ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු ඉල්ලා සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා හමු වී ලිපියක් බහර දෙනු ලැබුවා. පහුගිය කාල සීමාව තුළ වීසා ලබා ගැනීමට කටයුතු කරපු ආකාරය සහ ඒ තොරතුරු ටික නැවත අපි ලබාගෙන ඉදිරියේදී පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත මේ කරපු වංචාව පිළිබඳ තොරතුරු සියාකාරව නිවැරදි ලෙස රටේ ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා සහ ක්‍රිකට් ආයතනය මේ කරන ක්‍රියාදාමය හරහා ස්ථානපති කාර්යාලවල මේ නිර්මාණය වෙන අපකීර්තිය ගැන මම හිතන්නේ ක්‍රිකට් ආයතන වග කිය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ අපි කතා කරන්නේ පහුගිය ලෝක කුසලාන තරගාවලිය විතරයි. ඊට වැඩිය අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ක්‍රිකට් ආයතනය මේ වෙනකොට සියල්ල වහගෙන ඒ සියල්ල තමන්ගේ සල්ලි වලින් වැඩි විදියට මුදල් යොදවලා ඉවිල්ලා පාවිච්චි කරන ස්වරූපයක් අපි දැක්කේ. නමුත් අපි හිතනවා ක්‍රිකට් වල අනාගතය තියෙන්නේ ක්‍රිකට් ආයතනයේ මේ කරන සෙල්ලම් එක නෙමෙයි. මේ රටේ ගමේ ක්‍රිකට් එක නංවා සිටවන් ඒ අවශ්‍ය විනිවිදභාවයක් මේ ක්‍රිකට් ආයතන තුළ ඇති වෙනවා. ඒ නිසාම අපි හිතනවා මේ ක්‍රිකට් ආයතනයේ වර්තමාන පාලක මණ්ඩලය විසින් මේ දක්වා කරලා තියෙන සෑම දූෂණයක්ම මේ රටේ ජනතාව දැනගත යුතුයි, පාර්ලිමේන්තුව දැනගත යුතුයි, මේ වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න අධිකරණ ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා දැනගත යුතුයි. සහ අපි අද ආරම්භ කරනවා මේ වර්ල්ඩ් කප් මැච් එකේ ගිහිල්ලා කරපු දූෂණ ටික අද විකනකාධිපතිතුමා හෙළිදරව් කරලා එවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට චෝදනා ගොනු කරන්න, අපරාධ චෝදනා ගොනු කරන්න කියලා නිර්දේශ තියෙනවා. ඒවා ඉදිරියට කටයුතු කරයිද කියලා බලනවා. වගේම නොබෝ දිනකදී LPL මහා විශාල වංචාවන් පිළිබඳවත් මේ රටේ ජනතාව දැනුවත් කරලා මේ ක්‍රිකට් ආයතනය ගිලගෙන විනාශ කරන මේ රටේ ක්‍රිකට් නැති කරන මේ පාලක මණ්ඩලය එළවල දාලිවිලා රටේ ක්‍රිකට් නැවත නවුම් මාවතට අලුත් මාවතට රටේ ජනතාවට විශ්වාසයක් තියෙන මාවතකට ගෙනියන්න පුළුවන් ශක්තිය ලබා දෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා අපිට පේනවා යම්කිසි උනන්දුවක් අරගන්නෝ මේක නිවැරදි පාවයට පත් කරන්න, නිවැරදි දිශාවට හරවන්න අපි බලාගෙන ඉන්නවා. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කරයිද කියලා.